Neth News. ආයුබෝවන් මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Neth News සවස ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Neth News මැදිරියේ සිට මම තෂ්මිල ගේතාංචන ප්‍රවෘත්ති සංස්කරණය දිල්ශාන් තුෂාර රත්නායක ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. Neth News සිරස්තල. දෙයතලාව මෝටර රථ දහවන තරගයක් අතරතුර සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට. LPTA 3 රෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙකට ගැටීමෙන් එකම පවුලේ 3 දෙනෙකු මියයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරය විජේදාසට. අඩු ආදායම් ලාභී සෑම පවුලකටම නොමිලේ සහල් බෙදා දීම ආරම්භයි. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ධූරයෙන් ඉල්ලා අස්වේ. DS මහානාම රන් මහසටනේ ජය කොළඹ මහානාම විද්‍යාලයට. Neth News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Neth News Neth News. දියතලාව ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් මෝටර රථ දහවන තරගයේ අතරතුරදී සිදු වූ අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුජ්ය පොලිස්පති නිහල් තල්දුව පවසනවා. ධාවනය වෙමින් තිබූ මෝටර රථයක් ධාවන පතෙන් ඉවතට පැන සේවයේ යෙදී සිටි පුද්ගලයන් සිව් දෙනෙකුගේ ගැටී පසුව තරගයේ නරඹමින් සිටි පුද්ගලයන්ගේද ගැටීම නිසා විමානතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අද දින දියතලා ප්‍රදේශයේදී පවත්වන ලද මෝටර රථ ධාවන තරගයේදී ඇති වූ අනතුරකින් මේ වන විට පුද්ගලයන් 7 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තුවාල ලැබූ පුද්ගලයන් 20 දෙනෙක් දියතලාවට රෝහලට ඇතුළත් කළා ප්‍රතිකාර ලැබීමෙන් පසු වෙනවා. මෙම මෝටර රථ ධාවන තරගයට සහභාගී වූ කාර් රථයක් ධාවන මන්ත්‍රී ඉවතට පැනීම නිසා තමයි මේ අනතුර සිදු වෙලා තින්නේ. එය නරඹමින් සිටි සහ සේවයේ යෙදී සිටි පුද්ගලයන්ගේ ගැටීමෙන් තමයි මේ ආකාරයට පුද්ගලයන් මිය ගිහිලා තින්නේ. මෙම ධාවන තරගයේ සේවයේ යෙදී සිටි පුද්ගලයන් 4 දෙනෙක් මෙම මියගිය පිරිස අතර ඉන්නවා. ඒ වගේම එක් දැරිවියක් සිටින බවට වාර්තා වෙනවා. ඒ වගේම මේ වන විට රෝහල් ගතව සිටින පිරිස අතරින් තවත් 3 දෙනෙක් අසත්‍යත්වයේ පසුන බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව විමර්ශන කටයුතු මේ වන විට දියතලාව පොලිස් ස්ථානය මගින් ආරම්භ කළා ක්‍රියාත්මක කරන ලබනවා. මේ අතර LPTA අවිත්තාව ප්‍රදේශ ශ්‍රේසිදු අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ත්‍රිරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් නිවානතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් මිය ගොස් ඇත්තේ 68 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු සහ ඔහුගේ 10 හැවිරිදි මුණුපුරා සහ 7 හැවිරිදි මිනිබිරිය බවයි වාර්තා වන්නේ. ත්‍රිරෝද රථයේ ගමන්ගත් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඔහුගේ 18 හැවිරිදි දියණිය තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු LPTA පොලිසිය විසින් අත්අඩංගුවටගෙන වැඩිදුර පරීක්ෂක ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස නිතරගෙන් අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලයකදී රැස්වී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් කිහිප දෙනෙකු එක් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මගේ සභාපති ධුරය සම්බන්ධයෙන් අධිකරණයේ අතුස්ථාන නියෝගයක් තියෙනවා. ඉතින් ඒ නඩුව තියෙනවා. මෙතන ඉස්ස තියෙන එක හොඳ නැහැ. ඒක නිසා විධායක සභාවෙන් පත් කරගත්ත වැඩ බලන සභාපති විජේදාස රාජපක්ෂතුමා බොහොම හොඳ කෙනෙක්. තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරය ලබා දීම සම්බන්ධයෙන් අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මම අත ගහපු එකක්වත් ගොඩ නොදා ආපහු හැරිලා ගිහිල්ලා නැහැ. අපි මේක ස්ථාවර වෙනකොට ඒගොල්ලෝ එයි. ඔබතුමාට සමාජිකත්වය නැත්තම් ගඩ බලන සභාපති වෙන්නේ කොහොමද? ඒක දිනේ වලල කියන්නම්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටු රැස්වීමෙන් පසුව යම් කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල් වීමට උත්සාහ කිරීමේදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. පසුව පොලිසිය මැදිහත් වී එම තත්ත්වය පාලනය කර තිබෙනවා. ¡Gracias!
අඩුවාදායම් ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මාස දෙක තුළම සහල් කිලෝ 10 බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඌ පරණගම අමගස්දෝව මහජන ක්‍රීඩාංගණයේදී අඩුවාදායම් ලාභී පවුල් සඳහා සහල් බෙදා දීමේ සමාරම්භෝත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක ප්‍රතිලාභී පවුල් 191548ක් සහල් සහනාධාරය ලැබීම සඳහා සුදුසුකම් ලබා තිබෙන බවයි. සිංහල අවුරුද්දටත් පොඩි තෑග්ගක් දෙන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම අය බැලුවා සිංහල අවුරුදු තෑග්ග හැටියට මේ මාසෙත් එන මාසෙත් හාල් කිලෝ 10 ගානේ දෙන්න. ඒක සිදුනේ අපිට අවස්ථාව ලැබුණා මේ හාල් මිල දීලා ගන්න. මේ අපි මේ මිල දීලා ගත්තේ විශාල මෝල් හිමියන්ගෙන් නෙමෙයි. කුඩා මෝල් හිමියන්ගෙන්. මම කිව්වේ අපි දැන් මිල දීලා ගන්නකොට වෙළඳ පොලේ මිලට වඩා ටිකක් වැඩි කරලා දෙන්න. එතකොට මේ මෝල් වලටත් ඒ ගොවීන්ටත් ඒක ගෙනියන්න තියෙනවා. ඉතින් මෙහෙම තමයි ඉදිරියට ගෙනියන්නේ. කවුරුත් අතහැරගෙන යන්නේ නැහැ. ඉතින් අපි ක්‍රමානුකූලව මේ ආර්ථිකය තව දියුණු කරන්න තියෙනවා. ඉතින් ඒකේ තව අලුත් වැඩසටහනක් තියෙනවා. එකක් තමයි සංචාරක ව්‍යාපාරයෙන් මුදල් එනවා ගමට. දෙවනුව තමයි කෘෂිකර්ම නවීකරණ වැඩසටහන. අපේ කෘෂිකර්ම නිෂ්පාදනය අඩුයි ලෝකෙ දිහා බැලුවම. මිල වැඩි. එහෙනම් අපි තරඟකාරීව ආයෝජනයේ විශේෂයෙන්ම අපනයනය කරන්න පුළුවන් විදියට අපේ කෘෂිකර්මයේ නවීකරණයක් කරන්න. ඒකට දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 26ක් තෝරාගෙන තියෙනවා. අත්හදා බැලීමකට හැම එකටම මුදල් දීලා තියෙනවා. එමෙන්ම රටේ ආර්ථිකය මේවන විට සෙමෙන් යහපත් තත්ත්වයකට පත්වන බැවින් ඉදිරියේදී ජනතාවට සහන රසක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. අද ටිකෙන් ටික අපේ ආර්ථිකය දියුණුවයි. අපි ඒ කරේ පළමුවෙන්ම අපේ රජයේ අයවැය හදාගත්තා. අපිත් පටන් ගන්න ගෙදර අයවැයෙන් අපි වුමනා නැති වියදම් අයින් කරා. මුදල් අච්චු ගහන එක නැවැත්තුවා. මේ හැම එකම මාස 6ක් අමාරුයි. අමාරුවෙන් ගියේ. ඒකේ ප්‍රතිඵල දෙනවා. අපි ගිහින් ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් ණයට මුදල් ගන්න. අපි උද්දමනේ නැවැත්තුවා. උද්දමනේ නවත්තලා තියෙනවා. දැන් 10%කට වඩා අඩු කරේ. ඒක කොහොම හරි අපි ගෙනියන්න ඕනේ. ඒ වගේම උද්දමනේ අඩු කරන එකෙන් රුපියලත් අඩු වෙලා තියෙනවා. 400 ගානක තිබුණු රුපියල දැන් 300කට ඇවිල්ලා අපි හිතන්නේ 280කට විතර යන්න පුළුවන් වෙයි කියලා. මේ හැම එකේ අපි අපනයනයත් වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය අපි හිතුවේ නැති විදියට. ඒ වගේම තව ගමේ ආර්ථිකය හදන්න තියෙනවා. ඒකයි අපි ආරම්භ කරේ මේ අවුරුද්දේ යලිත් විමධිගත අයවැය දෙන්න. මේ මුදල එතෙන්ට ආවා. ආණ්ඩුවේ පඩි වැඩි කරා. පුද්ගලිකාංශයේ පඩි වැඩි කරා. ඒ මුදල්ලු තාපව ගමට ආවා. ඒ පඩි වැඩි කිරීමත් විමධිගත අයවැය දුන්න එකෙන් මේ මුදල් ආපහු ගමට එන්න පටන් ගත්තා. එතනින් තමයි මේ දියුණුව ආරම්භ කළේ. සහල් ප්‍රතිලාභ ජනතාවට ලබා දීම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම පිළිබඳ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සතුටට පත් වන බවයි එම අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පැවසුවේ. ඔබතුමා ඩොලර් එක ගන්නකොට 420යි දැන් 290යි. අපි මේ කඳුකර ප්‍රදේශවල පිටි රොටි අහිංසක විදියට කාලා බීලා ඉන පළාතක් මේ බදුල්ල දිස්ත්‍රික්ක. අධිකාර ජනාධිපතිතුමනි, ජනතාව ඉදිරි අවුරුදු 5 ගණනක් විශ්වාසය තියාගෙන ඉන්නේ ඔබතුමා ගැන. ජනතාව මේ වෙනකොට මේ රටේ ඒ මිනිස්සු මයික් වලට යන්නේ නැහැ. ඒ මිනිස්සු දේශපාලන රැස්වීම වලට රටේ ආර්ථික අර්බුදය ගොඩනැගීමට ඉදිරියට ජනාධිපතිවරයා සමග එක් වී කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් එම අවස්ථාවට එක්වමින් කියා සිටියේ. ජාතිවාද නැති නායකයෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ පක්ෂත් එමයයි. ජාතිවාද නැති පක්ෂයක්. ඒ නිසා අපි සතුරු මේ වැඩ පිළිවෙල කරන්න පුළුවන්. කවුද කවුද කකුලෙන් ඇද්දොත්? කවුද කවුද පොදු ප්‍රචාර කරොත්? ජනතාව දන්නවා, අදවත දන්නවා. අපිට අදවත ඉස්සරහ TikTok කියලා ගියවා. මේ රටේ ජනතාවගේ පොපුවර් ගන්නේ රනිල් කියලා. TikTok නෙවෙයි රනිල් කියලා ගන්නේ. අයි ඒතුමාට ලෝකේ තියෙන සම්බන්ධතාව. මම UN එකට ගියා. UN ඇමරිකාවේ ජනාධිපතිත්වයට කරනකොට ඒ ලෝකේ නායකයෝ හම්බෙනකොට ජනාධිපතිගේ සාකච්ඡාවේදී මම දැක්කා. එතකොට ලොකු විශ්වාසයක් ඇති වුණා. මේකේ ලොකු වෙනසක් වෙනවා. අනිවාර්යයෙන් රටේ ලෝකෙන් මේ අපේ රටේ ප්‍රශ්නයක් කරනකොට එක ටෙලිෆෝන් කෝල් එකෙන් අපිට සානාධාර අපිට අවශ්‍ය වෙන ඩොලර්ස් මුදල් ගන්න පුළුවන්. එකම නායකයා ගෞරව රනිල් වික්‍රමසිංහ නායකතුමා. ලෝක නායකත්වයක සම්බන්ධ තියෙන නායකයෙක් ඇටියට අපේ රටේ නායකයෙක් කියලා තියෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ විලි ගමකේ එම දුරෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරතීය ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මැයි මස දෙවනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ එම දුරෙන් විශ්‍රාම ගනු ඇත. මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පුරප්පාඩු වන එම දකුණු පළාත් ආණ්ඩුකාර දුර තනතුරට නම් කිහිපයක් දැනටමත් යෝජනා වී ඇති බවයි. පැවති රජය සහ වත්මන් රජයද දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට උත්සාහ ගන්නා බව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. යුක්තිය කිසි දිනක සංගවිය නොහැකි බවත් පාස්කු ප්‍රහාරයේ පිටුපස ඇති සියලු කරුණු සොයා බැලීම සඳහා ස්වාධීන සහ සාධාරණ විමර්ශනයක් යළි ආරම්භ කළ යුතු බවත් පාස්කු ප්‍රහාරයේ සිදුවී වසර පහක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ ප්‍රධාන දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිල රංජිත් හිමිපාණන් සඳහන් කළා. මෙවැනි ක්‍රියාදාමයක් තුළින් එක දෙයක් පිළිබඳව බලව සැකයක් අපට ඇතිවේ. එනම් මෙහි සත්‍ය යටපත් කිරීමට පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් මේට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් හා ඇතැම් ආයතන ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බවයි. මේ හැර වෙන නිගමනයකට අපට යා නොහැක. ඔවුන් මේට සම්බන්ධ නැත්නම් ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු එළිවීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවනු ඇත. මෙම ප්‍රහාරය පිටුපස අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රියා කළ බව ඇත්ත වූ ඔවුන් පිටිපස තවත් බලවේග සිටි බවට සාක්ෂි මතුවී තිබියදී ඒ පිළිබඳව හරියාකාර විමර්ශනයක් සිදු නොවීම තුළ සහ සාක්ෂි යටපත් කිරීමට ඕනෑකමින් කටයුතු කිරීම තුළ වත්මන් රජයටද මෙම ප්‍රහාරය පිළිබඳ සත්‍යය සඟවා තැබීමට වුවමනාවක් ඇති බව හැර අපට වෙන නිගමනයකට එළඹිය නොහැක. එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ නිසියාකාරයෙන් සිදු නොවූ බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේ. තමන් එම තනතුරට පත් කරගත්තේ ඡන්දයට පෙර මීගමුව සහ ජායල යන ප්‍රදේශවල පවත්වන ලද දේශපාලන රැස්වීම් දෙකකදීද එතුමා හා ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය අතර සිදු හමුවකදීද පාස්කු ප්‍රහාරය පිළිබඳව විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා ඒ ගැන සාධාරණ ඉටු කරන බවට සහතික වූ ඒ මහතා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ රටේ ජනාධිපතිතුමන් ලෙස පිළිගත් දිනට පසු දිනම දුරකථනයෙන් මා අමතමින් එසේ කිරීමට තමන්ට දුෂ්කරතා ඇති බව සඳහන් කිරීම තුළ එම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයින් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට සිදුවීම තුළ වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කරන්නට නොහැකි බවත් සඳහන් කළ අයුරු මට මතක් වේ. ප්‍රජා පොලිස් කමිටු මැයි 31 වන දිනට පෙර නිසියාකාරයෙන් සකස් නොකරන පළාත්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම පළාත්වලින් ඉවත් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට තමන් උපදෙස් ලබා දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරා නලහකෝන් පවසනවා. ප්‍රජා පොලිස් කමිටු හරහා රට තුළ පොලිසියට විශේෂ සේවාවක් කිරීමට හැකි බැවින් ඒවා නිසියාකාරයෙන් සකස් කර ගැනීම එම පළාත්වල සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ වගකීම බවයි නුවරඑළිය ප්‍රජා පොලිස් කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මං එතුමාට තමයි බාර දුන්නේ අලුත් ක්‍රමයක් හදන්න කියලා. ඒක අපි අවසන් කෙරුවේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. ඉතින් අපි ඉස්සලාම ප්‍රජා කමිටු ටික හදාගෙන පොලිස්පතිතුමාගෙන් කියවුණා සමහර පළාත්වල මේ දේ හරියට කෙරිලා නැහැ කියලා. මං පොලිස්පතිතුමාට අද කියනවා මැයි 31 වෙනකොට කෙරිලා නැති පළාත්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ දේ කරලා නැත්නම් ඒගොල්ලන්ට ඒ පළාතේ ඉන්න බෑ. ඒගොල්ලන්ව අයින් කරන්න ඕනේ. හරියට පොලිස් ප්‍රජා පොලිස් කමිටු පත් කරලා අපිට ඕනෙකම තිබ්බේ ඔබ සියලු දෙනාමත් අපි එක්ක එකතු වෙලා මේ කාර්යය කරන්න. එක අතකින් සන්තෝෂයි. මොකද මම කිව්වේ ජූනි 30 වෙනිදා වෙනකොට විශාල වෙනසක් පෙන්වන්න කියලා. නමුත් අපි අප්‍රේල් මාසේ වෙනකොට රටේම ලොකු වෙනසක් වෙලා තියෙනවා. කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර රන්මහා සටන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 133 ජයක් හිමි කර ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත් වුණා. තරගයේ පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. කාසිය වාසිය දිනාගත් කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා කොළඹ මහානාම විද්‍යාලයට ආරාධනා කළා. ඒ අනුව පිටියට පැමිණි මහානාම විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුරු 9ක් තැවේ ලකුණු 305ක් ලබා ගත්තා. මහානාම විද්‍යාලය වෙනුවෙන් හුදකලා ඉනිම ක්‍රීඩා
කළ රශ්මික පෙරේරා නොදවී ලකුණු 111ක් ලබා ගත්තා. ලකුණු 306ක ඉලක්කයක් හමා යාමට පිටියට පිවිසි කොළඹ DS විද්‍යාලයට පන්දුවාර 40යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි. Neth News Nimava. Neth News Davasaketin Ratri Navitabala Purutuvana. Vaditurutur Sundaha, Neth News YouTube Nalika Vedasaha, Neth News .lk Apagave Bada Vita Pivisena. Neth News Ubavenuen Divihimien.